අපි හැමදාම සද දුකෙන් ඉන්න මිනිස්සු ටිකක් දුක්කම විඳිනවා. කියන්නේ ජීවිත කාලයේ දුක්ක් ගැනම කතා කර කර ඉන්නවා. අපිට සන්තෝෂ වෙන්න වෙලාවක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් මම දැකලා තියෙන්නේ මිනිස්සු රිලැක්ස් වෙන්න තමයි කොන්සර්ට්ස් වලට යන්නේ, ෂෝස් බලන්න යන්නේ, ෆිල්ම් එකක් බලන්න යන්නේ. ලංකාවේ නෑ. කණ්ඩායම මෙහෙවන්නේ බුද්ධික දයාරත්න කියන අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක්. එතුමා පශ්චාත් උපාධි කළා චීනයට ගිහිල්ලා. දැන් වර්තමානයේ එතුමා ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සංගීතංශයේ කතිකාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා. ආයිබෝන් බුද්ධික, ආයිබෝන්. ආයිබෝන් කෙල්ලනේ. හරි. හරි මේ දරුවන්ගෙනුත් තුන් දෙනෙක්ම අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන හොඳයි මට මේ මේගොල්ලෝ අඳුනලා දෙන්න මේ අපේ ප්‍රේක්ෂක බලාගෙන ඉන්න අර්ථ ප්‍රේක්ෂක බලාගෙන ඉන්න මේගොල්ලන් අඳුන ගන්න. ඇත්තටම මේ ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දුන්නට. මේක විශේෂ අවස්ථාවක් මොකද මගේත් මුල් බිම මෙතන. ඉතින් මෙතනින්ම අපිට ආරම්භ කරන්න හැම වෙච්චක් ගැන අපි ගොඩක් සන්තෝෂ වෙනවා. yellow beats අපි මම හඳුන්ලා දෙන්නම් අපේ ටීම් එක. मुलिंग इन रमेशा इट पास अनारकली इट पास खुशीनी
ඊට පස්සේ දිනුෂි. එතකොට දිනුෂි. දිනුෂි. හොඳයි. මේ හතර දෙනා දැන් මං හිතන්නේ මේ ගීතය අපේ පැරණි ආචාර්ය නන්දාමාලනී ගායනා කරපු ගීතය. ඔව්. නමුත් මේ ගීතය අලුත්ම මුහුණුවරකින් ඉදිරිපත් කර කොහොමද මේ අදහස වලට ආවේ? මේවා නිර්මාණය කරන්න. ඇත්තම අපි හැමදාම අහන්නේ එකම විදිහට එකම සින්දු එකම විදිහට අහහා ඉන්න જાතියක් නේ අපි. ඉතින් මට ඕන වුණා චුට්ටක් මේක වෙනස් විදිහකට ඉස්සරහට අරන් යන ගමනක්. මොකද එකම තැන පල්ලෙන්න ගියොත් එහෙම මේ අපේ මියුසික් හැමදාම පිටිපස්සෙ යන හේතුව එකයි කියන එක තමයි මගේ අදහස. ඒ නිසා මම හිතුවා මගේ සබ්ජෙක්ට් එකත් පොප් වෝකල්ස් නිසා මම ඉගෙනගත්ත දේ එක්ස්පෙරිමන්ට් එකක් විදිහට පොප් වෝකල්ස් එතකොට ඒක එක්ස්පෙරිමන්ට් එකක් විදිහට තමයි මම කළේ මුලින්ම ෆෝ වොයිසස් කියන කන්සෙප්ට් එකට ඒක ඉතින් ලංකාවම සහ ලංකාවෙන් පිටතත් හොඳින් වැළඳගත්ත අපේ වැඩේ මේකෙදී ඔබ ගායනයේදී පාවිච්චි කරන මොන මොන ක්‍රමවේදයන්ද හාමනි කවුන්ටර්ස් කොහොමද පාවිච්චි කරන්නේ ඇත්තටම වෙස්ටර්න් මියුසික් වල තියෙන න්‍යායාත්මක දේවල් තමයි පාවිච්චි කරන්නේ මොකද අපි විශේෂ කියන්නේ අපේ තියෙන මියුසික්ම වෙනස් කරගන්න ඕනි නම් අපිට අලුත් අලුත් ක්‍රමවලට යන්න වෙනවා එතකොට ෆෝ වොයිසස් කියන කන්සෙප්ට් එක තමයි කියන්නේ සොප්‍රානෝ ඇල්ටෝ ටෙනර් බේස් කියන ෆෝ වොයිසස් කියන කන්සෙප්ට් එකෙන් තමයි නිර්මාණය කරන්නේ එතකොට ඒකෙදිත් මට ඕනුනේ ටිකක් අපට අමතක වෙගෙන යන සින්දු ටිකක් ආයෙත් එළියට ගේන්න මම හිතන්නේ ඒක ඉතා සාර්ථක වෙනවා දැන් මේ අපේ වාපානාලිකාවේ මොකද ශික්ෂානන්දේ නාලිකාව මොකද මේ අපි ආනන්දයටත් අධ්‍යාපනයටත් එක වගේම තැන දෙන නාලිකාව මොකද සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් මේක මෙහෙවන්නේ අපේ ගරු උපකුලපතිතුමන් තමයි මේකේ ප්‍රධානියා ඔව් නියෝජ්‍ය ප්‍රධානියා තමයි මම හැබැයි මට හරි ආදම්බරයි අපේ දරුවෝ මේ මේ අපේ දරුවෝනේ ඔයත් අපේ දරුවේ මේ වගේ අලුත් විදියට හිතන්න ඕනේ මේ වගේ අර අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා තියෙනවා කුමාරතුංග කියලානේ හැමදාම එකම විදියට සම්ප්‍රදායික විදියට හිතන්න නැතුව මෙහෙමයි බටහිර සංගීතයේ සාධනීය අංග අරගෙන අසාධනීය අංග ඉවත් කරලා අපේ ගීතවල හොඳ මිශ්‍රණයක් හදලා තියෙනවා හොඳයි අපි තව මේගොල්ලන්ගේ නිර්මාණයක් අහන්න පුළුවන් ඔව් නිර්මාණ කීපයක් අහන්න පුළුවන් අපි තව එකක් අහමු අපි මේක අවස්ථාව කරගන්නවස අපේම නිර්මාණයක් ඒ කියන්නේ අපි හැමදාම කවර්ස් කර කර ඉන්න නෙමෙයි අපේ අදහස අපි ටීම් එකක් විදිහට අපේ මියුසික් ලෝකෙට අරන් යන්න තමයි මගේ අපේ ටීම් එකේම ප්ලෑන් එක තියෙන්නේ එතකොට වර්තමානයේ ලෝකේ කොහොමද සංගීතය හැසිරෙන්නේ එතකොට ඒකට හරියන විදිහේ ප්‍රොඩක්ට් එකක් අපිට දෙන්න පුළුවන් වුණොත් පිට ඒ කියන්නේ අපේ ලංකාවෙන් පිට අපිව දැනගන්න ප්‍රමාණය වැඩි වෙනවා ඒ නිසා දැන් මේ කාලේ වෙනකොට ප්‍රසිද්ධම සංගීතංගේ වෙලා තියෙන ඉලෙක්ට්‍රෝ මියුසික් කියන එක. ඉතින් අපි ඒ පැත්තට බරව අපේ නිර්මාණයක් කරා. අපි හාල බලමු මේකත් සුවිශේෂී දවසක්. මොකද මේ ගීතය අපි Apple Music වල දැන් පබ්ලිෂ් කරලා තියෙනවා. මේකට තව විෂුවල් එකක් කරගත්තේ නැහැ. හැබැයි නාලිකාවක ඉස්සලාම ප්ලේ වෙන්නේ අද තමයි. අද. හොඳයි අපිට සන්තෝෂයි. හොඳයි අපි හාල බලමු. ආදරනේ ආදරනේ ඔය කිව්වට ආදරනේ ආදරනේ
අලුතෙන්ම කරපු නිර්මාණයක්. ඔව්. කොහොමද ඔයාමද මේ පද රචනා කරන්නේ? නෑ මේකේ පද රචනාව තීක්ෂණ ශ්‍රී අනුරාධ කියලා අපේ යාළුවෙක්. ඔව්. අතරම මේකේ මෙලඩි එක කරන්නේ දිනුෂි. දිනු තමයි මේකේ ස්ට්‍රක්චර් එක හදන්නේ. මියුසික් ඇරේන්ජ්මන්ට් එක මගේ. අපි එකතු වෙලා අපි ටීම් එකම එකතු වෙලා තමයි මේක හදන්නේ. මම හිතනවා මේක ටිකක් දුර යන ගීතයක් වේවි කියලා. ගීතයක්. ඔව් ඒ ලක්ෂණ තියෙනවා මේ ගීතේ. जन संगीत जन नादमालाजेक्ट पटांगाट रटम वहिला तिब्ब का එතකොට සෑහෙන අමාරුකම් ඇතුව තමයි අපි එකතු වුණේ ප්‍රැක්ටිස් කළේ එක හැමදේම කළේ. එතකොට හැබැයි ඒකේ හොඳ කාලෙකුත් තිබ්බා අපිට වැඩ කරන්න ෆ්‍රී එකක් තිබ්බා අපි කවුරුත් බිසි නැති නිසා. එතකොට ඒ දවස්වල ඉඳන් අපි එක එක පොඩි පොඩි කන්ටෙන්ට්ස් YouTube එකට මුදා හැරියා Facebook එකට මුදා හැරියා. එතකොට මේ වෙනකොට අපි कंटेंट वाइज गत्तोत कंटेंट तिहकट आसन प्रमाण अभी यूट्यूब दागते मम दपे कंटेंट मे नालिका मे विकाशन में बहुमस्तुति इतकोट ए ए ए ए अभी करपु हेम कंटेंट वेरिएशन का ट्राई कर विविध विविध जाति अभी केमदास मास्टर गे मेडली कक्कर लतीनवा इतकोट नंदा मालिनी महात्म्य गे कक्कर लतीनवा सुनील पेरेरा के कर लतीनवा जानगी पैत्ते कर लतीनवा हिंदी कर लतीनवा इंग्रेजी कर लतीनवा अरे हेम म्यूजिक विविध विविध म्यूजिक शैली पिट टच करान पुलवांकी ने काफी पहनने लतीनवा सह औणकमक तीनवा अपे ओरिजिनल अरगने अनुकोट अपे नादमाला तेक निर्माण की पैक कराने का दनट करीगी नतीनवा अभी बालों में सर है
දැන් අපි ගත්තොත් බොහෝ වෙලාවට ලෝකයේ විශිෂ්ට ගායන ශෛලීන් විශිෂ්ට සංගීතවල පසුබිම් වෙලා තියෙන්නේ ජන නාදමාල. ඒක නිසා මම හිතනවා ඔබේ අදහස ඉතාම සාරවත් අදහසක් මොකද මේ ජන නාදමාල ඇසුරෙන් කියපුවම යම්කිසි අනන්‍යතාවක් ගොඩනගන අනිවාර්යයි. ඒ කියන්නේ මමත් විශ්වාස කරන එකක් තමා සර් කියන්නේ අපිට අපේ මියුසික් එකක් හොයාගන්න නම් පොළවේ මියුසික් එක හොයාගන්න ඕනේ. කියන්නේ අපි පොළවේ අපේ පොළවේ තියෙන භාෂාව අපේ පොළවේ තියෙන සංගීතය මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. එහෙම නැතුව දැන් මම මේ ප්‍රසිද්ධිය පහර ගන්නවා නෙමෙයි මම කැමති නැහැ අපි ඉන්දියාවටම යටත් වෙලා ඉන්නවට. කියන්නේ අපිට අපේ මියුසික් එකක් හොයාගන්න ඕනේ ඒක නෑ කියන එක නෙමෙයි. අපි මම මේ විශ්වවිද්‍යාලෙම ඉගෙන ගත්ත කෙනෙක් විදිහට අපි ඉගෙනගෙන තියෙන අපිට සංගීත සම්ප්‍රදායක් නෑ කියලා. හැබැයි මම ඒක පිළිගන්නේ නෑ. එහෙම වෙන්න බෑ. අපිට නැටුම් සම්ප්‍රදායක් විතරක් තිබිලා සංගීත සම්ප්‍රදායක් නැති වෙන්න බෑ. කො දැන් අපේ දැන් මේ දේශීය දේශජ සංගීත සම්ප්‍රදාය පිළිබඳ ගොඩක් පර්යේෂණ කරපු අපි විශේෂයෙන් WB මකුලලෝ සෝදන. ඒ වගේම මේක විශ්වයට ගෙනිච්ච මේ මේ මුළු ලෝකයටම ගෙනිච්ච කෙනා තමයි සීදෙස් කුලතිලක. එතුමාගේ සංගීත සම්භවය කියන කෘතිය ඔව් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තිනවා. මම හිතන්නේ ලංකාවේ සංගීතය ගැන මූලාශ්‍ර ගැන දැනගන්න තියෙන හොඳම පොත ඒක. අනිවාර්යයෙන්ම සර්. දැන් ඒක ඒක සංගීතය පැත්තෙන් කතා කරොත් මට ඒ අත්දැකීම තියෙනවා. මොකද මේ මම චීනයේ අධ්‍යාපනය ලබන කාලේ මට එක ප්‍රොජෙක්ට් එකක් එනවා ලංකාවේ සංගීතය ගැන මේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න. එතකොට අපිට තියෙන්නේ මේ මකුලුලු සර්ගේ පොත ඔයගගේ පොත් කීපයක් මේ රචනා වෙච්ච. ඉතින් අපි ඒ වගේම කරුණ එකතු කරගෙන ප්‍රසන්ටේෂන් එක කරපුවාම මාගේ ගයිඩ් විදිහට හිටියේ එංගලන්ත ජාතිකේ මිස ජෝර්ජ් කියලා. එයා ගාව තියෙන අපි දන්නේ නැති කරුණ. එතකොට ඇත්තටම රිසර්ච් කරලා නැහැ අපි කියන එක තමයි මගේ නම් අදහස. එයාලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් අපේ සංගීතය ගැන පර්යේෂණ කරපු කෘති ඕන තරම් තියෙනවා. ඒ වුණාට අපි සිංහල භාෂාවෙන් නැහැ කියන එක තමයි මට තේරුනේ මේ ප්‍රශ්නේදී. දැන් ඔබ චීනයේ මම චීනයේ පශ්චාත් උපාධිය කරන කෙනෙක් හැටියට මට අහන්න තියෙන හොඳම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ තියෙන මහා සම්ප්‍රදායන් අපරදිග මහා සම්ප්‍රදාය පෙරදිග මහා සම්ප්‍රදාය ඉන්දියානු සංගීතයේ පෙරදිග කොහොමද? ඔයිට අමතරව චීන මහා සම්ප්‍රදාය කියලා සංගීත සම්ප්‍රදායක් තිබුණාද? ඔව් චීන. ඒකට මොකද වුනේ? ඒක තාමත් තියෙනවා ඇත්තටම. එයාලගේ ට්‍රැඩිෂන් එක නැති කරගෙන නැහැ. කියන්නේ ලෝකෙම දාන්න පෙන්ටටොනික් කියන ස්ටයිල් එක පෙන්ටටොනික් කියන ස්කේල් එක එයාලගේ. ඔව්. ඒක මත ඩෙවලොප් වෙලා එයාලා තාමත් එයාලගේ මියුසික් ස්ටයිල් එක නැති කරගෙන නැහැ. එයාලගේ ට්‍රැඩිෂනල් ඉන්ස්ට්‍රුමන්ට් ටික ඒ විදිහටම තියෙනවා. ඒවා ප්ලේ කරන්නෙත් ට්‍රැඩිෂනල් විදිහටමයි. එයාලගේ ට්‍රැඩිෂන් එක කොතනවත් නැති වෙලා නැහැ. හැබැයි ඒක එයාලා ගෙනත් තියෙනවා වෙස්ටර්න් මියුසික් නොටේෂන් එක උඩට. එතකොට අර ස්වර අන්තරය ඉන්ටර්වල්ස් වලට මොකද වුනේ? ඉන්ටර්වල්ස් ඒ විදිහටම පාවිච්චි කරනවා තාමත්. ඒ කියන්නේ ඔය පෙන්ටටොනික් කියන ස්කේල් එක තාමත් එයාලා ඒ විදිහටම යූස් කරන එක වෙනස් වෙලා නැහැ. ඒතකොට බටහිර සංගීතයත් සමග එක්ක වාදනය කිරීමේදී ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙන තැන් තියෙනවා. හැබැයි ඒක එයාලා කොන්සර්ට් එකට අරගෙන තියෙනවා සර්. දැන් මේ වෙනකොට චීන සංගීතයේ අපි හිතමුකෝ මේ චයිනීස් ඔකෙස්ට්‍රා එකක් ට්‍රැඩිෂනල් මියුසික් ඔකෙස්ට්‍රා එකක් කියලා ඒකෙදි ප්ලේ කරන්නෙත් වෙස්ටර්න් නොටේෂන් එක. එතකොට ඒ දෙක යාලා සමපාත කරගෙන තියෙනවා තැනකට ස්ටයිල්ස් දෙකක් විදිහට දෙපැත්තේ තියලා නැහැ. මොකද ඒ චීන මහා සම්ප්‍රදාය ගැන විවිධ තියෙනවනේ. ඔව්. ඒගොල්ලන්ගේ ස්වර අන්තරේ ඉන්ටර්වල්ස් වෙනස් කරලා බටහිරට සම්බන්ධ වුණාට පස්සේ චීන අනන්‍යතාවය නැති වෙලා වෙස්ටර්න් මියුසික් බවට පත් වුණා කියලා. ඒක ඇත්තද? සර් එහෙම මෙහෙමයි. දැන් හැම එකකම තියෙනවනේ සර්. දැන් අපේ උනත් ට්‍රැඩිෂන් එක රැකගෙන යන කට්ටියක් ඉන්නවා. ට්‍රැඩිෂන් එක බිඳලා මේ අපි වගේ විවිධ විවිධ අලුත් වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඕක ලෝකේ හැමතැනම එකයි කියලා මගේ නම් අදහස. හොඳයි අපි තව මේගොල්ලන්ගේ ලස්සන කටහඬින් ගීතයක් අහමු. හොඳයි. අපි තව හොඳයි yellow girls ලගින් තව මම දැම්මේ නම yellow girls ක. ඔය ඇත්තටම අපේ නම yellow beats උනා නම් සර් තමයි කියන්නේ. ඒක yellow girls උනා නම් හොඳයි කියලා. හොඳයි. අපි අපි තවත් මේ වගේම කරපු එක්ස්පෙරිමන්ට් එකක් මේ ගීතයත් අහලා බලමු. හොඳයි.
කතා කරන්න අපේ රටේ ඉන්න විශේෂ ගායකයෙක් ගැන දැන් අන්තිමට ඔබලා ගායනා කළේ මැක්සල් මෙන්ඩිස් කිසින්දියා එතුමාත් ඉතාම විශිෂ්ට නිර්මාණ කරපු කෙනෙක් මොකද මේ මනසේ සිත්තම් වෙන ආකාරයට ගීතය ගායන මට මතකයි මුලින්ම ඔය මැක්සල් මෙන්ඩිස් ඔය සින්දුව කියනකොට ඇටසැකිල්ලකුත් අරගෙන එනවා ගිහිල්ලා වේදිකාවේ හරියට කරවලේ තිබිලා ඇටසැකිල්ලක පාට ඒක ඒ කාලේ හැටියට ලොකු දෙයක් ඒ කාලේ හැටියට නෙමෙයි ඇත්තටම දැන් මම හිතන්නේ ඒ තියෙන එක දැනට අපිට කරගන්න බෑ දැන් ස්ටේජ් එකේදී අපිට එහෙම වේරියේෂන් එකක් පේන්නේ නැහැනේ පේන්නේ නැහැ ඔව් ඒ කාලේ මට වැඩිය සර් දැකලා ඇති වුණ තරම් මේ කියන්නේ අමරදේව සර්ගෙන් වික්ටරත්නායකගෙන් නැග්ගට පස්සේ අන්තිමට එහෙම අප්වේගෙන ගිහිල්ලා බයිලවලින් තමයි ඉවර වෙන්නේ ස්ටේජ් එක ඔව් ස්ටේජ් එක හරි ලස්සරයි කියන්නේ හැම ගායකයෙකුටම වෙන වේරියේෂන් එකක් තියෙනවා ටෝන් එකක් තියෙනවා ස්ටයිල් එකක් තියෙනවා
දැන් මේ වෙනකොට අපි අපි මියුසිෂන්ස්ලා විදිහට අපි සංගීත ආචාර්යවරු විදිහට අපි එක කතා කරන්න ඕන කියලා මට හිතෙනවා. මොකද දැන් මියුසිකල් ෂෝ එකක් බැලුවොත් ඒ වේරියේෂන් එක පේන්නම නැහැ. පටන් ගන්න එකම රිද්ම් එක, එකම කෝඩ් ප්‍රොගෙෂන් එක, එකම වචන ටික, එකම ටෝන් එක, එකම කතාව. මෙහෙමයි. දැන් මට තව මොහොතක් මතක් වෙනවා මේ ඇන්ටන් ජෝන්ස් කියන. අනිවාර්යයෙන්. ලංකාවේ සිදුවෙච්ච හැම විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන් මෙතුමා ලියලා තියෙනවා. ඔව්. සින්දු ගායන, සින්දු ගීත ගායන. ඔව්. කන්දේ හැපුණ මහ වනාන්තරේ, ඩීසියට අහස් යන්තරේ. ඔව්. ඒ ඒ වගේ එක්තරා විදිහකට සම්නිවේදන කාර්යයක් එතුමා සිද්ධ කළා. මොකද මේ කාලේ හැටියට දැන් ඔය දයානන්ද ගුණවර්ධන ඩොකියු ඩ්‍රාමා කියන ඩොකියු ඩ්‍රාමා. ඔව්. ඒ වාර්තා රංගය හා සමාන වාර්තාමය ගීත සම්ප්‍රදායක් ඇති කළා. හරිද? අනිවාර්යයෙන්ම සර්. ඒක තමයි උනේ. ඒ කියන්නේ ඒක දැන් සමහර අය ਵਿਚාරය කරනවා ඒක ගැළපෙන්නේ නැති දෙයක් කියලා. මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද ඕනම මියුසික් ස්ටයිල් එකකට ලෝකේ තැනක් තියෙනවා. ඒක අපිට කියන්න බෑ ක්ලාසිකල් හොඳයි, පොප් හොඳයි, රොක් හොඳයි, ජෑස් හොඳයි, බ්ලූස් හොඳයි කියලා එකක් නැහැ. ඒ ඔක්කොටම මිනිස්සු ඉන්නවා. ඒක රසවින්දින පිරිසක් ඉන්නවා. එතකොට ඔය හැම ස්ටයිල් එකටම ඒක රසවින්දින පිරිසක් ඉන්න නිසා සහ ඒකේ ඒ හැම එකකටම වැලියු එකක් හැදිලා තියෙනවා. එතකොට මේ දැන් ඇන්ටන් ජෝන්ස් මහත්තයාගේ සින්දු වලට ගොඩක් වෙලාවට විචාරකයෝ කියනවා ඒ ගීත කියන්නේ දුක්ක් ගැන කියන්නේ හරිම ව්‍යසනයක් ගැන කතා කරනවා හරි නටන බීට් එකකින් කියලා. ඒක එක ඇනලයිස් එකක් විතරයි කියලා මම හිතන්නේ. ඔව්. හැබැයි දැන් මෙහෙම තියෙනවා දැන් මම දැන් ඔයාගේ නිර්මාණයේදී මම දැක්ක විශේෂත්වය දැන් අර ආසයි බයයි එක මහා ඛේදවාචකයක්. ඒකට අවශ්‍ය කටහඬ පසුබිමින් ආවම. ඒක අපි හිතලමයි කරේ. මොකද අර දැන් අපිට බීට් එක වෙනස් කරගන්න අවශ්‍ය වුණේ නෑ මේ සින්දුවේ. බීට් එක හැමම තියාගෙන හාමනීස් වලින් ඒ අපිට කරන්න පුළුවන් ඛේදවාචකයේ පෙන්න ගන්නයි අපි ට්‍රයි කරේ. ඇත්තටම ඒක ඇත්තටම දැන් ඒක හොඳ පරිශ්‍රණයක් දකින්න. මම ඇත්තටම සර දැන් මේ අපි මම මෙතෙක් කරලා තියෙන නිර්මාණත් එක්ක මම හැමදාම ට්‍රයි කරේ මේ මම අත්විඳපු මම සර්ත් එක්ක වැඩ කරලා තියෙනවා. මම මේ යුනිවර්සිටි එකේ ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ මම පිටරට ගිහිල්ලා ඉගෙන ගත්තා. ඒ දැකපු හැම දෙයක්ම අපේ දෙයක් හදාගන්න. කියන්නේ ඒ දැකපු ඔක්කොගෙම හැම දෙයක් මට නැවතත් ඕන නෑ මම ඉන්දියන් ක්ලාසිකල් ගායකෙක් වෙන්න. සහ මට ඕන නෑ මම රාග කීයක ඉන්න ගායකෙක් වෙන්න. ඇත්තට මෙහෙම පසුබිමක් ලංකාවේ ඇත්තෙත් නැහැනේ. එතකොට මට ඕන රාගයක් මම දැන් ආපහු මේ අලුතෙන් හිතනවා එක ගැන මට ඕන ඉන්දියන් ක්ලාසිකල් රාගයක් හවනයිස් කරන්න. මම ඒකට මේ දවස්වල හිතමින් ඉන්නවා පොඩි පොඩි වැඩ ටිකක්. අපි ප්‍රාර්ථනා කරන එක හොඳ විශිෂ්ට උත්සාහයක්. සෑහෙන බැනුම් ගන්න වෙන වැඩක්. හැබැයි මම ඒක කරනවා. හොඳයි අපි තව ඔබේ හරි මේ අපේ yellow girls ලගේ තව හඬක් අහමු. ඔබ සොයා ඉගිලේ
අපේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන් මුල් කාලයේදී එතුමා හොඳට මනවින් රාග සංගීතයේ මනවින් පිරිසිඳ දැනගෙන ජෝක්සප් එතුමාගේ ගුරුතුමා අමරදේවයන් බොහෝ වෙලාවට වයලින් ප්‍රසංගවලදී ඉදිරිපත් කළේ එක රාගයක් නෙමෙයි රාග මාලා. ඔහු ඒ රාගයේ ආශ්‍රිත රාග තව ගණනාවක් ගන්නවා. මේකත් එහෙම වුණා වගේ එකක්ද මම මේ ගීත ගණනාවක් ගීත් මාලා ඔව් සමහර වෙලාවට සර් ඒ කන්සෙප්ට් එක තමයි මෙන්න ඇති මම ඒක ඇත්තටම එතනින් දාවේ කියන එක දන්නේ නැහැ හැබැයි දැන් මේ වෙනකොට ඔය මෑෂප්ස් සහ මෙඩ්ලි කියන කන්සෙප්ට් එක ඇවිල්ලා තියෙනවනේ සින්දු වලට කියන්නේ සින්දු කීපයක් එකට ගායනා කරනවා එකක් ඕවර්ලැප් වෙනවා අනිත් එකට මේකෙන් කොටසක් අරකි ගායනා කරනවා ඒකෙන් කොටසක් මේකේ ගායනා කරනවා අර ඒ දෙක හරි මික්ස් කරන එකේදී තමයි අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ ඒකේ මුල් රසයට මේ හානි නොවෙන්න. එතකොට මේ එහෙම අපි කරපු නිර්මාණයක් තමයි දැන් ඔය රසවින්දේ. ඉතින් මම ගොඩක්ම දැක්ක දෙයක් තමයි මේ වගේ එක්ස්පෙරිමන්ට් වලට ලංකාවේ සෑහෙන ඉඩක් තියෙනවා. ඒ කියන්නේ අපි හැමදාම දැකලා තියෙන්නේ සර් මේ එකම විදිය දැන් අපි හිතමු කොන්සර්ට් එකක් ගත්තොත් කොන්සර්ට් එකේදී අපි අහන්නේ ඔරිජිනල් සීඩී එකේ තිබ්බ සින්දු ටික ඒ විදිහට. එතකොට ආපහු අපි හිතමු තව ඉවෙන්ට් එකකදී හෝ ආයි වෙඩින් එකකදී හෝ එහෙම ආයෙත් අපිට දකින්න හම්බෙන්නේ ඒකමයි. එතකොට සාමාන්‍යයෙන් පිට රටවල කියන්නේ අපි යුරෝප් වල හෝ වෙනත් රටවල දැක්කොත් එහෙම ඉන්දියාවෙත් ගත්තොත් එහෙම දැන් අපි රාගයක්ම ගමුකෝ රාගේ එකම රාගේ 10 දෙනෙක් කිව්වොත් 10ක්නේ ඒක කව එකක් නෙමෙයි හැම වෙලාවෙම කව එකක් ඒක කොපි එකක් නෙමෙයි අපේ පුරුදු වෙලා ඉන්නේ කොපි කරන්න කියන්නේ ඔරිජිනල් ගීතය වගේම ගායනා කරන්න ඒ ස්ට්‍රක්චර් එකනම ගායනා කරන්න එතකොට මං කියන්නේ ඒක හරි බෝරින් ඒක මට නම් බෝරින් මං හිතනවා මං වගේම අනිත් අයටත් එමය කියලා ඉතින් මම දැක්ක දේ තමයි මේ අපි මේ වගේ අර ටිකක් වෙනස් විදිහට හාමනීස් යූස් කරගෙන සින්දු දෙපැත්තට මර්ජ් කරගෙන එතකොට සින්දු වල කොටස් බෙදාගෙන හෙට මෙහෙට කරගෙන කරන නිර්මාණ හරි වේගයෙන් මිනිස්සු අතරට යනවා මොකද ඒ අර අලුත් අත්දැකීම නිසා ඉතින් ඒ නිසා තමයි අපිව තවත් පොළඹන්නේ ඒ වගේ නිර්මාණ කරන්න ඕ දැන් මෙහෙමයි දැන් මහාචාර්ය දිරිර සරච්චන්ද්‍ර මන මේ කියන්නේ පරිශ්‍රණය පැරණි නාඩගම එහෙම ගෙනාව නෙමෙයි එතුමා ඒකදී එතුමාගේ පින් ඇති සරසයි වරමක් දෙන්නේ කියන පොතේ සඳහන් කරනවා මම මේකේදී විදේශාභාෂය ලැබුවා ජපානයේ නෝ කබුකි ඒ වගේම චීනයේ වීජින් ඔපෙරාත් බලන්න කියලා දෙනවා ඉතින් ඒ වගේ සමහර කොටස් කියන්නේ ඒක නිකන් ගෑවිච්ච තැන් මන මේකේ තියෙනවා හරි ඔබ බීජින් ඔපෙරා බැලුවද මම බැලුවා මට ඒ අවස්ථාව හම්බ වුණා සර් ඒක ඇත්තටම මේ හරිම කලාතුරකින් හම්බෙන එකක් මොකද දැන් බීජින් ඔපෙරා කියන එකත් අපි දැන් අපි පොත්පත්වල ඉගෙන ගත්තට බීජින් වලත් අඩුයි බීජින් කියන්නේ සිටි එකක් ඒක බීජින් සිටි එකෙත් අඩුයි
අනිත්ක මේ වෙනකොට දැන් අර ක්ලාසිකල් පීරියඩ්ස් අර මියුසික් පරිණාමය වුණා වගේ තමයි චයිනාවලත් ක්ලාසිකල් දේවල් බලන්න යන පිරිස අඩුයි. කියන්නේ යන් ක්‍රවුඩ් එක එකට යන්නේ නැහැ. එතකොට බේජින් ඔපෙරා එකක් ටිකක් එක්ස්පෙන්සිව් ගණන් ටිකට් එකක් ගණන්. හැබැයි ඒකට මම මට අවස්ථාව හම්බුණා ටිකට් එකක් මම ගියා මේ මම දැක්කේ නෑ මගේ වයසේ එක්කෙනෙක්වත් ඉන්නවා. ඒ කියන්නේ ඔක්කොම වයසක අය තමයි බලන්න ඇවිල්ලා හිටි. හැබැයි හරිම ලස්සනයි. මං අර සර් කීප් එකට මං එකගයි මේ මම සමහර කොටස් මට දැන් මම සර්ත් එක්කත් වැඩ මට සරච්චන්ද සර්ව හම්බෙලා නැහැ. හැබැයි මට සර්ව හම්බෙලා තියෙන නිසා මම ඒ ආභාෂය ලැබලා තියෙනවා. ඉතින් මං අර ඒක පැය හතරක ඔපෙරා එකක් මම බැලුවේ. ඒක ඇතුලේ මම දැක්කා මේ ඔය මන මේ සිංහබාහුවකේ පොඩි පොඩි මූවමන්ට්ස් හැඩතල පේනවා. ඒක මේ මට සර්වත් මතක් වුණා. මං මට මතක හැටියට මම සර්ට කෝල් කරා. ඔව් මට මතකයි චීනියේ ඉඳලා කොහෙද මට කෝල් කරා. හොඳයි. අපි තව නිර්මාණයක් රස විඳින්න. අපි ඔව් අපි තව නිර්මාණ අපි කියන්නේ මම ඉස්සල්ලත් කිව්වේ අපි විවිධ විවිධ ස්ටයිල්ස් ට්‍රයි කරා. දැන් මේ දවස්වල ලෝකේ ලොකුම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ ඉන්දියාවේ කජු විකුණපු මිනිස්සුගේ සින්දු කජු විකුණන. එතකොට අපි ඒක පොඩ්ඩක් ට්‍රයි කරා. ඒකත් එක්ක තව ටැමිල් සොන් එකක්. ඒකත් ඇත්තටම මම හිතනවා මේ ගොඩක් ලංකාවේ ඇතුළෙත් ප්‍රසිද්ධ වෙයි කියලා සහ ලෝකෙ ඇතුළෙත්. මොකද මේ ලංකාවේ හතර දිනක් මේක සින් කරන පළවෙනි අවස්ථාව. අපි බලමු හාලා. बदम दद कचा बदम अमर कच्चे न कुबुबु वचा बदम बदा बदम दद कचा बदम अमर कच्चे न कुबुबु वचा बदम बदा बदम दद कचा बदम अमर कच्चे न कुबुबु वचा बदम बदा बदम दद कचा बदम अमर कच्चे न कुबुबु पायर तोड़ा हाथर वाला ताके जोड़ी सिटी गोड़े चन दिए जबन दन समन समन तुम्र बजा पबन बदा बदम दद कचा बदम अमर कचे न को बुबु बजा बदम अमर कचे पदे सुधु काचा बदम दम दम वचा बदम वजा बदम काचा बदम दम दम ජනප්‍රිය වෙච්ච ගීත දෙකක් පසුබිම් කරගෙන නේද? හා දැන් මේක ඔබ මේ දැන් මම මට පෙනෙන විදිහට මේක අපූර්ව අත්දැකීමක්. ඔබ මේක
සන්දර්ශනයක් වශයෙන් කරලියට ගෙනෙන්න කැමති නැද්ද? එහෙම අදහසක් තියෙනවා සර් ඇත්තටම මේ මේක මෙතනින් නවත්තන්න නෙමෙයි අදහස. ඒ කියන්නේ මට මේකේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. කියන්නේ මගේ ඔළුවේ තියෙන එකක් තමයි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් දෙන එක. ඒක ඒ කියන්නේ අපි හැමදාම වාඩි වෙලා කොන්සර්ට්ස් බලන ජාතියක්. මම ඒකට අසරයි. ඒ නිසා මේක මේ සක්‍රීය අත්දැකීමක්. සක්‍රීය අත්දැකීමක් කරගන්න ඕන පළවෙනි එක. එතකොට දෙවෙනි එක තමයි කියන්නේ මම ඒක කියන්න හේතුව තමයි අපි හැමදාම සද දුකෙන් ඉන්න මිනිස්සු ටිකක් දුක්කම විඳිනවා. කියන්නේ ජීවිත කාලේ දුක්ක ගැනම කතා කර කර ඉන්නවා. අපිට සන්තෝෂ වෙන්න වෙලාවක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් මම දැකලා තියෙන්නේ මිනිස්සු රිලැක්ස් වෙන්න තමයි කොන්සර්ට්ස් වලට යන්නේ, ෂෝස් බලන්න යන්නේ, ෆිල්ම් එකක් බලන්න යන්නේ. ලංකාවේ මිනිස්සු එහෙම නැහැ. ලංකාවේ මිනිස්සු ආයෙත් ෆිල්ම් එකක් බලන්න යන්නේ අනන්න. මොකක් කරේ දුකක්. ෂෝ එකක් බලන්න යන්නේ, ෂෝ එකක් බලන්න ගියොත් ඇඬිලිම. ඒකේ තියෙන විරහවම විතරයි. ඊට වැඩි අත්දැකීමක් ඕන මිනිස්සුන්ට ජීවත් වෙන්න කියලා මම හිතනවා. ඉතින් ඒක තමයි පළවෙනිම කාරණේ. දෙවෙනි එක තමයි මේ මේ වර්තමාන වෙනකොට අපි ලොකු ඛේදවාසයකට ලක් වෙලා තියෙනවා සංගීතඥ විදිහට. අපි මටත් කලින් සර්ලාගේ කාලේ අපි උදේ නැගිටිත්තේ මොන වගේ සින්දු අහගෙනද? දැන් අපි උදේට නැගිටින්න මොන වගේ සින්දු අහගෙනද? එතකොට මම ඒක වෙනස් කරන්න සෑහෙන උත්සාහයක් දරනවා. කියන්නේ මට ඒක කරන්න බැරි වෙයි. හැබැයි ඒක ගැන මම සෑහෙන සිහිනමානවා. අපි කොහෙන් හරි ඒක වෙනස් කරගන්න ඕන. වෙනස් කරන්න අලුත් නිර්මාණ කරලා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. හැබැයි ඒක කරන්න බෑ. ඒකට අපිට පසුබිමක් නෑ. හොඳයි, අපි ප්‍රාර්ථනා කරනවා ඔබේ අභිප්‍රාය ඉටු වෙලා අපිට සඳර්ශනයක් මගින් මේ කහ කෙල්ලන්ව නැවත අලුත් විදිහට දකින්න ලැබේවා කියලා. මං හිතන්නේ අපේ දැන් කාලේ අවසානයි. මේ අර්ථ ප්‍රේක්ෂකයින්ට මම අලුත් අත්දැකීමක් ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි. මම මේක අවසන් කරන්න මොකක් හරි කෙටි ගීත කන්දකින් මේක අපි ෆේඩ් කරලා දාමු. අපි නිදි නැති රැපුරා. නිදි නැති රැපුරා. පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලක් වගේ.